දවසක් වේවා ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ. මං හිතන්නේ වෙදා නත්තලේදී ඒ වගේම හැම නත්තලකදීම අපේ අවධානය යොමු කරන පැත්තක් තියෙනවා. ඒ තමයි තව කෙනෙකුට ටැග්ග්ක් දෙන්න කියන එක. අපිට සමහර වෙලාවට ගොඩාක් වෙලාවට අපි අනිත් අයට ටැග්ග් දෙනවා. ඒ ටැග්ග් අනිත් කෙනාට ප්‍රයෝජනවත්ද නැද්ද කියලා අපි සමහර වෙලාවට දන්නේ නැහැ. ඒ වගේම අපිට තීරණය කරගන්න බෑ අනිත් පුද්ගලයාට අවශ්‍ය මොන වගේ දෙයක්ද කියලා. ඉතින් මම මේ කරන යෝජනාව හැමෝටම සමහර වෙලාවට කරගන්න බැරුව යාවි. නමුත් පුළුවන් කමක් තියෙනවා නම් මම ආසයි ඔබට අද පුංචි මතක් කිරීමක් කරන්න, පුංචි යෝජනාවක් කරන්න. ඒ තමයි රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ. ඔබට පුළුවන් නම් මෙදා නත්තලේදී අනිත් අයට තෑගි දෙනකොට දෙන්න පුළුවන් හොඳම ටැග් වෙන්න මේ ශුද්ධ බයිබලය. ඔබට පුළුවන් නම් ශුද්ධ බයිබලයක් ටැග්ක් දෙන්නට අඩුව ගානේ හැමෝටම දී ගන්න බැරුව කියත් ඔබට පුළුවන් නම් ශුද්ධ බයිබලයක් නැහැයි කියලම හිතන කෙනෙකුට හොයාගෙන ගිහිල්ලා හරි. ගොඩක් අයට අද කාලේ ශුද්ධ බයිබල් තියෙනවා. නමුත් ඔබට පුළුවන් නම් තව කෙනෙකුට ශුද්ධ බයිබලයක් දෙන්න, ඒ කෙනාගේ ජීවිතේ ජීවේ බවට පත් වෙන්නට, ඒ කෙනාට නොමැකෙන මතක සටහනක් ජීවිතේටම අවශ්‍ය කරන ටැග්ග්ක් බවට පත් වෙන්නට. මොකද අපි හැමෝම දන්නවා රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ ශුද්ධ බයිබලය කියලා කියන්නේ ශුද්ධ බයිබලය තුර අපි හැමෝටම අපි හැමෝගේම ජීවිතයට අවශ්‍ය කරන උත්තරේ තියෙන්නේ මෙතන. අපි සමහර වෙලාවට ජීවිතේ ජලමැදින් ගිනිමැදින් යනවා, ජීවිතේ අපහසුතාවයන් වල යනවා, නොයිකුත් නොයිකුත් අත්දැකීම් තුල යනවා. ඉතින් ගොඩාක් වෙලාවට අපිව පෙළඹෙනවා එක එක්කෙනාගෙන් ඒ සඳහා අවශ්‍ය කරන උපදෙස් ලබා ගන්නට, ඒ උපදෙස් අනුව අපේ ජීවිතේ ගොඩනගා ගන්නට. හැබැයි කවුරු හරි පුරුදු වෙලා හිටියනම් ජීවිතයට මුහුණ දෙනකොට ජීවිතයේ තියෙන අපහසුතාවයන් වලදී මෙන්න මේ ශුද්ධ බයිබලයට උත්තර හොයන්නට නැඹුරු වෙලා ඉන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ජීවිතය තුළ, මං හිතන්නේ ඒ පුද්ගලයාගේ ජීවිතය කවදාවත් ඒ පුද්ගලයාට වරදින්නේ නැහැ. මොකද හේතුව ඒ පුද්ගලයාව ශුද්ධ ස්වාමින් වහන්සේ අල්ලගෙන ඉවරයි. උන්වහන්සේ දන්නවා මන් තුළ තමයි මේ දරුවා හැමදාම ඉන්නේ. එයා උත්තර හොයන්නේ මන් තුළයි, අනිත් අය තුළ නෙමෙයි. ඉතින් ඒක නිසා ඔබට පුළුවන් නම් සත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ පුංචි සිතුවිල්ලක් දෙන්න මේ සඳහා දීලා කියලා ඔබටත් තව කෙනෙකුට මෙන්න මේ ආකාරයට ජීවිතයට අත්වැරක් වෙන්නට, ජීවිතයට කැටලොග් එකක් වෙන්නට, ජීවත් වෙන ක්‍රමය සහ විදිය තව කෙනෙකුට කියලා දෙන්නට මේක ලොකු අත්වැරක් වේවා. බයිබලය අනිවාර්යයෙන්ම ලොකු උදව්වක් වෙනවා. ඉතින් එහෙමනම් රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අද දවසේදී ඔබේ ජීවිතය තුළ, ඒ වගේම අනිත් කෙනාගේ ලබන කෙනාගේ ජීවිතය තුළත් මෙන්න මේ අත්දැකීම කවදාක්වත් අමතක නොවේවි. හේතුව තමයි දවසක් දවසක් ගානේ ශුද්ධ බයිබලය අපිට අපේ ජීවිතේට අත්දැක වෙනින්න. මං ඒනම් අද දවසේදී හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නත්තලට ලහි ලහියේ ලෑස්ති වෙන මේ මොහොතේදී ඊනම් උණු කඩාගෙන කල්පනා කරන්න දෙපා මොනවද දෙන්නේ මං අඳුරන කෙනාට, මං ආදරය කරන කෙනාට, මගේ පවුලේ කෙනාට මං මොනවද දෙන්නේ කියලා. ගොඩාක් කරදර වෙන්නට එපා. ඔබට ඉතාමත් පහසුවෙන්ම දෙන්නට පුළුවන් හොඳම තෑග්ග තමයි ශුද්ධ බයිබලේ. ඉතින් ඒක නිසා අපි දෝත පුරා හදවත පුරා අපි අනිත් කෙනාට ත්‍යාග කරමු. එයා ඒ අයගේ ජීවිතේ ඒ තුළින් ශුද්ධ ස්වාමීන් වහන්සේ ඔසවල ලස්සන නත්තනක්, ඒ වගේම නත්තලේ තෑග්ග හැමදාම අමතක නොවෙන තෑග්ගක් බවට පත් කරන්නට හැකි වෙනද කියලා හදවත.